බොවන් ටියුෂන් ඩොටල්ගේ වෙබ් අඩවියට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය ඔයගොල්ලන්ට කියලා දෙන මම නිසංසලා ඩිල්රුක්ෂි. අද පාඩමට යන්න කලින් මම ඔයගොල්ලන්ට අපේ වෙබ්සයිට් එක ගැන පුංචි මතක් කිරීමක් කරන්න. අපේ වෙබ්සයිට් එක මේ ටියුෂන් ඩොටල්ගේ කියන වෙබ්සයිට් එක හරහා ඔයගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය ප්‍රශ්නෝත්තර, ඒ වගේම අනුමාන ප්‍රශ්නෝත්තර, ඒ වගේම පාඩම් සාකච්ඡා කිරීම, මේ වගේ දේවල් අපේ වෙබ්සයිට් එකේ අන්තර්ගත වෙනවා. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ පුංචි පුංචි දෙයයි. සුළු මුදලක් දීලා අපේ වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙලා ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න, ඒ වගේම මේ පිළිතුරු හරිද නිවැරදිද කියලා ගුරුවරයෙක්ලව පරීක්ෂා කරගන්න දේවල් වගේම පසුගිය පාඩම් මාලාවල වීඩියෝ දර්ශනත් ලබා ගන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට කියනවා අපේ වෙබ්සයිට් එකත් එක්ක එකතු වෙන්න කියලා. ඒ මතක කිරීමත් එක්කම අද දවසේ අපේ පාඩමට යමු. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 වසරේ 3 වෙනි පාඩම. ඒ කියන්නේ ගුවන් විදුලි මාධ්‍ය කියන පාඩමත් එක්ක. ගුවන් විදුලි මාධ්‍ය පාඩම ගැන කතා කරද්දී මේ පාඩමෙන් පසුගිය විභාගයට කොහොමද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියන එක තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි 2014 ප්‍රශ්නේ වෙත යොමු වෙනවා. මේක 2014 පළවෙනි ප්‍රශ්නේ විදිහට තමයි ඇවිත් තියෙන්නේ. ගුවන්විදුලි නාලිකාවක් මගින් පවත්වන ලද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකින් ප්‍රථම ස්ථානය ලැබූ රවීට විදේශ සංචාරයක් සඳහා අවස්ථාව ලැබුණි. මේ කියන විස්තරයත් එක්ක ගුවන්විදුලි මාධ්‍යයේ විශේෂතා දෙකක් නම් කරන්න මේ ඉහත සඳහන් කරපු ලද විස්තරයත් එක්ක මේ ප්‍රශ්නය යොමු කරනවා. ගුවන්විදුලි මාධ්‍යයේ විශේෂතා දෙකක් නම් කරන්න. ඇත්තටම ගුවන්විදුලි මාධ්‍ය අපට ඈත අතීතයේ ඉඳන්ම මේ වෙනකොට තරංග උපයෝගී කරගනිමින් පැමිණි තාක්ෂණයක් විදියට අපි හැමෝම දන්නවා. ඉතින් මේකේ තියෙන විශේෂතා මොනවාද කියලා තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට විශේෂතා දෙකක් නම් කරන්න කියලා තමයි තියෙන්නේ. ගුවන්විදුලියේ ප්‍රධානතම විශේෂතාවය ඕගොල්ලෝ දන්නවා පුතේ මොකද්ද කියලා. ගුවන්විදුලියේ තියෙන ප්‍රධානතම ලක්ෂණය, මූලික ලක්ෂණය තමයි මේක ශ්‍රව්‍ය මාධ්‍යයක්. මේක ශ්‍රව්‍ය මාධ්‍යයක් වීම ගුවන්විදුලියේ තියෙන ප්‍රධානතම ලක්ෂණය. ඒ වගේම තමයි තව මේක තරංග මාධ්‍ය කරගෙන ප්‍රචාරය වෙනවා. තරංග මාධ්‍ය කරගෙන ප්‍රචාරය වෙනවා වගේම ශ්‍රව්‍ය මාධ්‍යයක් කියන එක උත්තර විදියට ගන්න පුළුවන්. තවදුරටත් මේක ක්ෂණික මාධ්‍යයක්. ඒ වගේම හඬ මූලික කරගෙන සිදු කරන වෙන මාධ්‍යයක් විදියට ගන්න පුළුවන්. ඉතින් පුතේ මේ ප්‍රශ්නෙට මේ විදියට උත්තර ලැබුණා නම් ඔයගොල්ලන්ට නිවැරදි පිළිතුරු බවට ලකුණු ලැබෙනවා. හොඳයි, එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙ වෙත යමු. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් මගින් ඉටු කරගත හැකි සන්නිවේදන අරමුණු දෙකක් කෙටියෙන් දක්වන්න. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් මගින් ඉටු කරගත හැකි සන්නිවේදන අරමුණු. මේකෙදි අහන්නේ සන්නිවේදන අරමුණු දෙකක් කෙටියෙන් දක්වන්න. හොඳයි පුතේ, මේක ගැන සාකච්ඡා කරනකොට ඔයගොල්ලන්ගෙන් අහන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මගින් ඉටු කරගන්න පුළුවන් සන්නිවේදන අරමුණු මොනවද කියලා. ඉටු කරගන්න පුළුවන් සන්නිවේදන අරමුණු ගැන තමයි මේකෙදි අහන්නේ. ඉතින් පුතේ, සන්නිවේදන අරමුණු මොනවද කියලා ඔයගොල්ලන්ට අපි පසුගිය පාඩම් වලදී කියලා දුන්නා. ඉතින් ඒ පාඩම් ආශ්‍රය කරගනිමින් අපිට මේ ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න පුළුවන් වෙනවා. සන්නිවේදන අරමුණු විදියට අපට අධ්‍යාපනය ලබා දීම ගන්න පුළුවන්. මොකද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මගින් එක් විෂයකට හෝ එහෙම නැත්නම් විෂයන් කීපයක කරුණු සාමාන්‍ය දැනීම් වගේ දේවල් වෙන්න පුළුවන්. මේ දේවල් හෝමාරු කර ගැනීම තමයි සිදුවෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකදී. ඉතින් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මගින් ඕගොල්ලන්ට අධ්‍යාපනයක් ලැබෙනවා. ඉතින් ඒක සන්නිවේදන අරමුණක් විදියට ගන්න පුළුවන්. තවත් තොරතුරු ඔයගොල්ලන්ට තොරතුරු දැනගන්නත් පුළුවන් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වලින්. ඔයගොල්ලෝ නොදන්න කරුණු අනිත් අයගෙන් දැනගන්න. ඒ විදිහට ඔයගොල්ලන්ට තොරතුරු එක්රැස් කිරීමේ මාධ්‍යයක් විදියට මේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් ක්‍රමය
පවත්වන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මගින් ඔයගලන්ට විනෝදාස්වාදයක් ලැබෙනවා. ප්‍රශ්න අහනවා, උත්තර දෙනවා, ඒත් එක්කම ලකුණු දැමීමක් සිදු වෙනවා. ඉතින් මේ දේවල් වලින් ඔයගලන්ට විනෝදාස්වාදයක් ලැබෙනවා. ඉතින් පුතේ මේ කරුණෝ මේ ප්‍රශ්නෙට උත්තරයක් විදියට ගන්න පුළුවන්. අරමුණු දෙකක් දක්වන්න කියලා තමයි තියෙන්නේ. මම ඔයගලන්ට අරමුණු තුනක උත්තරයක් ලබා දුන්නා. හොඳයි පුතේ, අපි ඊළඟ ප්‍රශ්නෙ වෙත යමු. තරඟ ජයග්‍රහණය පිළිබඳ ප්‍රවෘත්තිය දිනපතා පුවත්පත් කිහිපයකට වාර්තා විය. එම ප්‍රවෘත්තිවල මූල පාඨයේහි අන්තර්ගතව තිබිය යුතු තිබීමට ඉඩ ඇති කරුණු හතරක් දක්වන්න. තරඟ ජයග්‍රහණය පිළිබඳ මුලින් දක්වපු විස්තරයේ තරඟ ජයග්‍රහණයක් පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක තරඟ ජයග්‍රහණයක් පිළිබඳව දැක්වුවා. ඉතින් ඒ තරඟ ජයග්‍රහණයේදී ඒ ජයග්‍රහණය ලැබලා ඒ පිළිබඳව පුවත්පතක පළවුණ විදිහ පළවුණ විදිහ තමයි අහලා තියෙන්නේ කරුණු හතරක් ආශ්‍රයෙන්. ඉතින් පුතේ ඔගොල්ලෝ දන්නව පුවත්පතක මූල පාඩයක් සකස් වෙන්න ප්‍රධානතම කරුණු කීපයක් හේතු වෙනවා. ඒවා කවදාද, කොහේද, කුමක්ද, මේ වගේ විදිහට, ඒ කියන්නේ මේ ප්‍රශ්න වලට උත්තරයක් සැපයෙන විදිහට තමයි පුවත්පතක මූල පාඩයක් සකස් වෙන්නේ. ඉතින් පාඨකයාට ඒක දැකපු ගමන් ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් විදිහට තමයි පුවත්පතක මූල පාඩයක් සකස් වෙන්නේ. ඉතින් පුතේ මෙන්න මේ විදිහට මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර එන විදිහට මූල පාඩයක් සකස් කරා නම් ඕගොල්ලන්ගේ පිළිතුර හරියන. ඉතින් පුතේ මේ විදිහට තමයි මේ විදිහට තුන්වෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා. අපි ළඟට හතරවෙනි ප්‍රශ්නේ වෙත යමුමු. ජයග්‍රහණය තහවුරු කරමින් ඔහුගේ නියෝජිතයා වෙත ඉතා ඉක්මනින් යවන ලෙස ඉහත ගුවන්විදුලි නාලිකාව රවීට දැන්විය. එම පිටපත විදේශ නියෝජිතයාට යොමු කළ හැකි කඩිනම් විධික්‍රමය කුමක්ද? මේකෙදී අහන්නේ ජයග්‍රහණය තහවුරු කරමින් ජයග්‍රහණය තහවුරු කරමින් ඔහුගේ නියෝජිතයා වෙත ඉතා ඉක්මනින් යවන ලද යවන ලෙස රවීට දැන්වා ගුවන්විදුලි නාලිකාවේ. ඉතින් පුතේ කොහොමද මේක ඉතා කඩිනමින් විදේශ නියෝජිතයට යවන්නේ කියන එක තමයි අහන්නේ. පුතේ අද වන විට ඇත ඉස්සර වගේ නෙමෙයි, ඉස්සර නම් ලියුමකින් තමයි මේ විදියට යවන්න පුළුවන්. හැබැයි අද වන විට තාක්ෂණයේ දියුණුවත් එක්ක ගොඩාක් ෆැසිලිටීස් එහෙමත් නැත්නම් ගොඩාක් පහසුකම් ලැබිලා තියෙනවා මේ හුවමාරුව, පණිවිඩ හුවමාරුව සම්බන්ධයෙන්. ඉතින් පුතේ මේ ප්‍රශ්නෙට උත්තරයක් විදියට අපට ඊමේල් භාවිතා කරන්න පුළුවන්. ඊමේල් එහෙමත් නැත්නම් විද්‍යුත් තැපෑල, ඊට අමතරව වට්සප් යදොම් මගින් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට ෆැක්ස් මගින් පුළුවන්. ඊට අමතරව ෆේස්බුක් මැසෙන්ජර්, ඒ වගේ දේවල්, ඒ වගේ නව මාධ්‍ය භාවිතා කරමිනුත් අපිට මේ විදිහට විදේශ නියෝජිතයාට පණිවිඩය ලබා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව මම මෙතන සඳහන් කරපු දේවල් වලට අමතරව ස්කයිප් තාක්ෂණය, ට්විටර් තාක්ෂණය, ඉමෝ, වයිබර් මේ දේවල් හරහාත් පණිවිඩ යවන්න පුළුවන් වෙලා තියෙනවා ඉතා ඉක්මනින් සහ ආරක්ෂාකාරී විදියට. ඉතින් පුතේ ඊළඟ ප්‍රශ්නේ ඒකේ තරඟ ජයග්‍රහණය නිමිති කොටගෙන කෙටි ගුවන්විදුලි සාකච්ඡාවක් සඳහා සහභාගී වන ලෙස වැඩසටහන් නිෂ්පාදකවරේ ක්‍රවීට ආරාධනා කළේය. ගුවන්විදුලි වැඩසටහනක නිෂ්පාදකවරයෙකු සතු කාර්ය දෙකක් කෙටියෙන් සඳහන් කරන්න කියලා තමයි තියෙන්නේ. මොනවාද පුතේ ගුවන්විදුලි නිෂ්පාදකවරයෙකු සතු කාර්යභාරය? එහෙම නැත්නම් ඕගේ තියෙන ඕන ගුණාංග කියලා අපිට මේ දේවල් යම් තාක් දුරට හඳුන්වන්න පුළුවන්. පළවෙනි එක තමයි පුතේ ගුවන්විදුලි නිෂ්පාදකවරයෙක්ගේ වැඩසටහන් සැලසුම. ඔහුට තියෙන්න ඕන වැඩසටහන්, හොඳ වැඩසටහන් සැලසුම් කිරීමේ ගුණයක්. ඒ වගේම ඔහුගේ කාර්යයක් තමයි වැඩසටහන සැලසුම් කිරීම. කරන්නේ කොයි විදිහටද, මේක
මොන තේමාවක් අරමුණු කරගනිමින්ද මේ සාකච්ඡාව සිදු කරන්නේ කියන එක වැඩසටහන් නිෂ්පාදකවරයා විසින් තීරණය කරන්න ඕනි දෙයක්. ඒ වගේම මේ වැඩසටහනට අදාළ පිටපත රචනා කිරීම සිදු කරන්න ඕනෙත් වැඩසටහන් නිෂ්පාදකවරයා විසින්. ඒ වගේම තමයි ශිල්ප මේ වැඩසටහනට ගෙන්වන්නේ මොන ශිල්පීන්ද ගෙන්වන්න ඕන කොහොම ශිල්පීන්ද සාකච්ඡා කරන කරුණු වලට අදාළව මේ ශිල්පියා මේ දේට ගැළපෙනවද මේ දේවල් පිළිබඳව වගකීම පැවරෙන්නේ නිෂ්පාදකවරයාට වැඩසටහන නිෂ්පාදකවරයාට ඒ වගේම තමයි පුතේ වැඩසටහන නිෂ්පාදනය කරලා ඉවරුනහම ඒකේ පසු කටයුතු පිළිබඳව පසු සැලසුම් පිළිබඳව ඒ කියන්නේ විකාශනය වෙන විදිහ ඒ වගේම ඒ සියලුම කරුණු වැඩසටහන් නිෂ්පාදකවරයාගේ වගකීම් කාර්යභාරය අතරට එකතු වෙනවා. ඉතින් පුතේ මේ විදිහට අද අපි ඕගොල්ලන්ගේ තුන්වෙනි පාඩම සමන්පල විභාගයේ තුන්වෙනි පාඩම ගුවන් විදුලි මාධ්‍ය පාඩම සාකච්ඡා කරා. ඉතින් මේ වගේම තව ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහලා දැනගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. ඉදිරි වීඩියෝ වලදී අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්න වලට ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම ඕගොල්ලන්ට ආයෙත් මතක් කරනවා අපේ වෙබ්සයිට් එක හරහා එකතු වෙන්න එකතුලා ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්න